අපිට දැනුම් දෙන්න අපිම හදමු රට මගින් පටන් ගමු තිරුවන්සන්න ප්‍රාර්ථනා කරන හැමෝටම ඉතින් මෑතකදී බොහෝ දෙනාගේ කතාබහට ලක් වෙච්චි අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව නමින් පෙනී හිටපු මහින්ද කුටිතෝක්ක කියන නැත්තා මේ වෙනකොට අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනි ගෞරවණීය විදිහට ගෞරවණීය මහානායක මාහිම්පාණන් වහන්සේලා මේ දේවල් සමාජයේ කතාබහ වෙනකොට ගරු ජනාධිපතිතුමාට ලිපියකින් දැනුම් දීලා තිබුණා මේ බුදුදහමට අපහාස කරන දේවල් හුදකලා සිද්ධීන් විදිහට නෙවෙයි සංවිධානාත්මකව සිද්ධ වෙන සිද්ධීන් විදිහට සඳහන් කරලා. ඉතින් ඇත්තටම උන්වහන්සේලා මේ විදිහට අපේ බෞද්ධයා වෙනුවෙන් ඉදිරියට ඇවිල්ලා මේ විදිහට රටේ වගකී යුතු පුරවැසියා මුල් පුරවැසියා විත්ති ජනාධිපතිතුමාට මේ සම්බන්ධව අවධානය යොමු කරන්න කියලා සිහිපත් කිරීම අපි හිතනවා. තාමත් අපේ බෞද්ධයෝ තාමත් තනි නෑ මහානායක මාහිම්පාණන් වහන්සේලා ඒ වෙනුවෙන් ඉදිරියට ආපු එකගෙන අපේ ගෞරවණීය නමස්කාර ස්තුතිය මූලික වශයෙන් අපි පුද කරන්නට ඕනේ. පිටිදුවි සිරිදම්ම හාමුදුරුවෝ දන්ත ධාතුන් වහන්සේට අපහාස කිරීමත් එක්ක ඒක ආදර්ශයට ගත්තු සේපාල අමරසිංහ කියන නැමැත්තා දන්දාතුන් වහන්සේට අපහාස කරා. එස්.එල්. ලීලෝ කණ්ඩායම් විසින් නතාෂා ඉදිරිසූරිය ප්‍රාස්ට්‍රය චේරම් ඒ වගේම තමයි විශ්වබුද්ධ පෝස්බුද්ධ දැන් මේ අවලෝකිතේශ්වර. තව ඉස්සරහට කොච්චර කණ්ඩායම් මේද දන්නේ නැහැ. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ වගේ අපේ රටේ මහා සංස්කෘතියට පහර දෙද්දී මේ කණ්ඩායම් ආරක්ෂා කරන පිරිසක් සමාජ මාධ්‍ය තුල ඉන්නවා. අන්න ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ඒ අදාළ බලධාරීන් දැඩි අවධානය යොමු කරන්නට ඕනේ. විශේෂයෙන් අපි හිතනවා ජනාධිපතිතුමා මේ සම්බන්ධව කමිටුවක් පත් කළා මීට අවශ්‍ය කටයුතු ක්‍රියාමාර්ග ගනීවි කියලා. අපිට දැනට තොරතුරු ලැබිලා තියෙනවා මේ සමාජ මාධ්‍ය තුළ සම්බුද්ධ ශාසනයට හානි කරන පිරිස් ආරක්ෂා කරන සමාජ මාධ්‍ය පිටු පවත්වාගෙන යන්නේ. ඒ වගේම තමයි ඒ පිළිබඳව සමාජ කතිකාවත ඇති කරන කණ්ඩායම් පසුගිය අරගලයට කලින් ඇමරිකාවේ රාජ්‍ය නෝන සංවිධානය විසින් පුරුදු පුහුණු වීම වලට සහභාගී වෙලා තියෙනවා කියලා අපිට ඡායාරූපව ලැබිලා තියෙනවා. විශේෂයෙන් USAID සංවිධානය, NED සංවිධානය, IRI සංවිධානය, IREX සංවිධානය, MEND, NDI, SDJF වගේ මේ වගේ රාජ්‍ය නෝන සංවිධාන අපේ රටේ පොදු මහා සංස්කෘතියට පහර දෙන්න කටයුතු කරමින් ඉන්නවා. අපේ රටේ සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය නිසා මහා සංස්කෘතියට පහර දෙන්නේ බැරි වෙරාවත් අපේ රටේ හින්දු සංස්කෘතිය මහා සංස්කෘතිය වුණා නම් මේ බලල්ලත් ක්‍රියාත්මක කරන්නේ ඒ හින්දු සංස්කෘතියට පහර දෙන්නේ. ජාතින් අතර අසමගයක් ඇති කරලා රටේ රාජ්‍ය සම්පත් විකුණන්න තමයි මේගොල්ලෝ කටයුතු කරමින් යන්නේ. ඉතින් මේ වෙනකොටත් මේ තියෙන්නේ ඡායාරූප ඒ USAID ආයතනයේ විසින් සංවිධානයේ විසින් පුරුදු පුහුණු වීම කරලා මේ ඉන්නේ ජර්නලිස්ට්ලා. එතකොට මේගොල්ලන්ගෙන් ඇතමෙක් හැමෝම නෙවෙයි ඇතම් හෝ ක්‍රියා කරන්නේ සම්බුද්ධ ශාසනයට පහර දෙන න්‍යායෙන් කටයුතු කරන්නේ. විශේෂයෙන් මේ චින්තන ධර්මදාස කියන පුද්ගලයා. අපිට තියෙන ප්‍රශ්නේ චින්තන ධර්මදාස විසින් අධ්‍යක්ෂණය කරපු සමහර ටෙලි නාට්‍ය ITN නාලිකාවේ විකාශනය වෙනවා. මොහු විශේෂයෙන් පෙනී ඉන්නේ සම්බුද්ධ ශාසනයේ පිළිමදව නතාෂා ඉදිරිසූරියගේ සිට මේ හැම සිද්ධියකෙදිම ඒව සාධාරණීකරණය කරන පිරිසක් වෙනවා. විශේෂයෙන් සේපාල අමරසිංහ කියන මහත්මයා දන්දාතුණන්ට අපහාස කර අපහාස කරාට පස්සේ එතෙන් මෙහාට සම්බුද්ධ ශාසනයට පහර දෙන හැමෝම ඔවුන් සාධාරණීකරණය කරනවා. ඉතින් ඒ සම්බන්ධව වැඩි විමර්ශනයක් කරන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ මහින්ද කොඩිතුවක් කියන නැමැත්තා ළමයින් අපයෝජනය කිරීම සාධාරණීකරණය කරනවා. ඉතින් මේ වගේ පුද්ගලයෝ තවදුරටත් සමාජයේ තැබීමෙන් වෙන්නේ මහා හානිය. මේ මම කිව්වා මේ වැඩි විදියට පත්ච්ච ගමන් පොඩි කෙල්ලක් ඉච්ච මේ කිකතලයක්වත් නැහැ නේ කියලා මම ඇල්ලුවා. ඔන්න හරිනේ මේ කිකතලයක්වත් තාම නැහැ නේ කියලා වැඩි විදියටත් පත්තේ නැහැ තනයක්වත් නැහැ නේ කියලා ඇල්ලුවා. එතකොට මොහු මේ වීඩියෝ පටයේම සඳහන් කරනවා මොහු ගුරුවරයේ වශයෙන් සලකන මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච සෑහෙන පිරිසක් හිටියේ කියලා. ඒතර අපිට මේකෙන් පැහැදිලි වෙනවා මේ වගේ අය ගුරුවරයා විදිහට සලකන්නේ ඇත්තටම මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච අය. ඒ වගේම තමයි මේ වගේ මතවාද සමාජගත කළ වුණ ආරක්ෂා කරන්න බලන්නෙත් ඒ වගේ මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච අය. මේ වෙනකොට නිහඬාරණේ පැවිදි වෙලා ඉන්න එක්තරා භික්ෂුවක් සම්බන්ධව දෙන්නේ 2020 වෙනකොට සෝතාපත්තින් දහසක් මට හදලා දෙන්න කියලා කිව්වා. කාටේ? උඩු මුල්ලේ මයිත්‍රියට. හැමදාම හැන්දෑවට උසුම් සාකච්ඡාවක් කරලා ඉවරුනාන් පස්සේ ඇවිල්ලා අපේ ගෙදර මට දන ගන්නවයි කියලා. ගෑල්ලා මට දන ගන්නවයි කියලා කිව්වා. මේ අද කොහොමරි මගේ අමාරුකම් ටික අරගෙන ඉඳ දෙනවා. මේ වගේ එහෙමත් ඉඳ දුන්න වෙනවා ගෑල්ලා.
එතකොට මොහු කියනවා මේ ගෑන් ළමගේ චරිත සම්පූර්ණයෙන්ම කුඩේ කුඩේ. එතකොට මේකට වග කියන්න ඕනේ කවුද? මොකද මොහු අගසව් විදියට පත් කරගන්න ඒ ගිහි පුද්ගලයා ඒ සෝවාන් කරන්න කියලා මිනිසුන් අරගෙන ඊට පස්සේ ඒ දරුවන්ව දූෂණය කරනවා. මොහුගේ හඬින්ම මොහු මේක කියනවා. එතකොට මේ විදියට 1000ක් හැදුවොත් එහෙම මොකක් වෙනවද? තරුණිය 1000ක් විතර දූෂණය වෙන්න කරන්න අනුබල දෙන්න පාර හදලා තියෙන කවුද? මේ පුද්ගලයා. ඉතින් එතකොට මේ වගේ පුද්ගලයෝ පිළිබඳව අපි ඒකයි දැඩි ලෙස අවධානය යොමු කරන්න කියලා කියන ඔබගේ දරුවන් පරිස්සම් කරගන්න. ඒ වගේම තමයි මේවා අදීය සිද්ධ වෙන දේවල් නෙවෙයි. ඈත අතීතයේ ඉඳන්ම ඔබ දන්නවා ලංකාවේ පළවෙනි සංගරාව මාසික තෑග්ග. එතකොට මේ සංගරාවෙත් කරේ අපේ හර පද්ධතියට පහර ගහපෙක බෞද්ධ සංස්කෘතිය විනාශ වෙන්න කටයුතු කරපෙක. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම පොත්පත් ප්‍රබන්ධ කතා ලියුණා. මොනවද? කාලකන්නි ජීවිතය සහ වාසනාවන්ත ජීවිතය කියලා. කාලකන්නි ජීවිතය කියලා කිව්වේ බෞද්ධ ජීවිතයේ එවකට. ඒ වගේම තමයි වාසනාවන්ත ජීවිතය කියලා කිව්වේ කතෝලික ජීවිතය. එතකොට මේවා අදේ ඉඳන් නෙවෙයි ඈත අතේ ඉඳන්ම අපේ හරපද්ධතිය පහර දෙන එක හැමෝම කරගෙන ආවා. දැන් මේ අය වෙනුවෙන් පෙනී ඉන්න පිරිස් බල්ලෙකුට සිවුර පොරවලා යම් පුද්ගලෙක් රක්ෂිත බන්ධනාගාරගත කළා දැන් අප පිට ඉන්න. ඔහු ඊයේ රාත්‍රියේ TikTok මාධ්‍ය ඔස්සේ ලයිව් ඇවිල්ලා ආහාර පාන ගන්නවා. ඒ වගේම තමයි මොහුව නිදහස් කරන්න ඔහු වෙනුවෙන් ඉදිරිපත් වුණේ කවුද? උපුල් කුමාරපිරුම කියන නීතිඥවරයා. එතකොට ඔහු පෙනී ඉන්නේ ජාතික ජනබලවේගයේ පැත්තේ. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි ජනතා විමුක්ති පෙරමුණ බලයට එනවා නම් බලයට ඇවිල්ලා සම්බුද්ධ ශාසනයට පහර ගහන මේ වගේ විකෘති ආශාවල් තියෙන මද්ද්‍රව්‍යට ඇබ්බැහිවිච්ච පුද්ගලයෝ ආරක්ෂා කරන්න කටයුතු කරනවද කියන එක. ඒ වගේම තමයි අපි ඒවත් සාක්ෂි සහිතව කියන්නේ මේ ඇමරිකාවේ රාජ්‍ය නොවන සංවිධානයක් වෙන IRI කියන සංවිධානයෙන් මෙවර මාලිමාවේ කොළඹ නගරාධිපතිනිය විදිහට නම් කළ තිබුණු බ්‍රයි බල්තසාර කියන මේ කාන්තාවත් මේ ඇමරිකාවේ රාජ්‍ය නොවන සංවිධානයක ට්‍රේනින් කරපු කෙනෙක්. එතකොට අපි අහන්නේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියලා මේ රට යටත් විජිතයන්ට පාවා දෙන්නේ නැහැ කියන මේ ජනතා විමුක්ති පෙරමුණේ මතවාදයේ මේකද? අපිට ජනතා විමුක්ති පෙරමුණට ඇත්තටම ගෞරවයක් තියෙනවා. මොකක් නිසාද? 2002 දී මේ සාමගි උසුමක් ගහලා මේ රට රනිල් වික්‍රමසිංහ මහත්මයා LTT කට්ටියට බෙදලා දෙන්න හදද්දී ඒ වෙනුවෙන් එළියට ඇවිල්ලා යුද්ධයට සක්‍රියව දායක වෙච්චි කණ්ඩායමක් විතර අපිට ජනතා විමුක්ති පෙරමුණේ ගෞරවය තියෙනවා. නමුත් දැන් ජනතා විමුක්ති පෙරමුණේ මතවාදයේ සම්බුද්ධ ශාසනයට පහර ගාලා හරබද්ධති විනාශ කරන එකද? ගමයි පන්සල අතර තියෙන සම්බන්ධතාවය බිඳින එකද කියන එක අපි අහන්න කැමැති. කෙනෙකුට කියන්න පුළුවන් මේ සිද්ධිය අහඹුවක් කියලා. අහඹුවක් නෙවෙයි. මොකද 2013 දී රේඩියෝ නාට්‍යය කියලා පොතක් මාලක කියන මහත්මයා ලියනවා. මෙතුම මේ පොත ලිව්වට පස්සේ යහපාලන ආණ්ඩුවේදී මංගල සමරවීර චන්ද්‍රිකා බණ්ඩාරනායකත් කියන මේ දෙන්නගෙ තියුණ කමිටුවක් දාලා මොකක්ද යහපාලන කාර්යංශය කියලා. එතකොට මේ යහපාලන කාර්යංශයෙන් උත්සාහ කරා තරුවන් සරණයි නිර්වස්ත්‍රම් පරමං සුඛං යොහොන්සුව ලැබේවා මේ අනාදී වශයෙන් නම් භාවිතා කර මේවා මාධ්‍යයට ගේන්නේ. බලගත් ජනතා විරෝධයක් නිසා මේ දේවල් කරන්න බැරි වුණා. ඉතින් ඒ නිසා අපි කියනවා සංවිධානාත්මකව සම්බුද්ධ ශාසනයට අපේ රටේ මහා සංස්කෘතියට පහර දෙන වැඩපිළිවෙලක් යනවා. ඒ වගේම දැනටමත් අපිට තොරතුරු තියෙනවා මේ විශේෂයෙන් ඔය පූස් බුද්ධ වගේ හිටපු අය. ඒගොල්ලෝ මේ ලෞතර සුවේ කියන පේජ් එකේ තියෙන දේවල් ෂෙයා කරනවා. ඒතර ලෞතර සුවේ වගේ පේජ් එකක් ගත්තට පස්සේ මේ පේජ් එකෙන් කරන්නේ මහායාන අදහස් ප්‍රමෝට් කරමින් තේරවාදී සම්ප්‍රදායට පහර දෙන එක. ඒ වගේම තමයි විශ්වවිද්‍යාලවල ඉන්න ඇතම් කතිකාචාර්යවරු නමින් පෙනී ඉන්න අය. ඒතර ඒගොල්ලොත් උත්සාහවත් වෙනවා ඒ විශ්වවිද්‍යාලයටත් අපකීර්තියක් ගෙන දෙමින් මේ අපේ හරපද්ධතින් හානි කරන්න. ඉතින් මේ අය සම්බන්ධව යම් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. විශේෂයෙන් විශ්වබුද්ධ නමින් පෙනී ඉන්න රත්නපුරේ විමල බුද්ධි කියන භික්ෂුව එතකොට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරලා අපමත නිදහස් වෙලා එනකොට තාමත් ශ්‍රමණ සාරූපීට නොගැලපෙන දේවල් කරනවා. ඔහුට මහානායක හාමුදුරුවෝ පැහැදිලිවම එන්න කියලා තියෙනවා. මං අද උදේත් ඔහු සමග සංවාදයේ දෙනකොට මම කෝ ඔබ වහන්සේට මහානායක හාමුදුරුවෝ එන්න කියලා නේද තියෙන්නේ. එතකොට ඔහු කිව්වේ මොකද්ද? මම කවුරුවත් ළඟට යන්නේ නැහැ. මං ළඟ සාක්ෂි තියෙනවා. එතකොට දැන් මහානායක හාමුදුරුවෝ කැඳෙව්වත් මේ භික්ෂුව යන්නේ නැහැ. එතකොට මේ වගේ දේවල් අපි කොහොමද විසඳන්නේ? ඉතින් ඒ නිසා අපි ගෞරවනීය මහානායක මාහිම්පාණන්සලාට සිහිපත් කරනවා අපි සංඝාධිකරණ බලාත්මක කරගැනීමේ වැඩපිළිවෙලක් යන්න ඕනේ. එහෙම නැත්නම් අපි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලියාපදිංචි ඉවත් කරත් ඒ භික්ෂුව භික්ෂුවක් ස්වරූපයෙන් පෙනී ඉන්නවා.
අපිට දැනගන්න හම්බෙන ආරංචි මාර්ග අනුව විහාර දේවාල ගම්පනත සංශෝධනයක් කරලා ඒකට අවශ්‍ය කටයුතු සූදානම් කරන්න අපේ මහානායක හාමුදුරුව මැදිහත් වෙලා ඉන්නවා. ඉතින් අපි මේ සම්බන්ධවත් අපගේ ගෞරවය සිහිපත් කරනවා. ඉතින් මේ විදිහට සංවිධානාත්මකව සම්බුද්ධ ශාසනයට පහර දෙන යම් කෙනෙක් උත්සාහවත් වෙනවා නම් ඒ හැම වෙලාවකම අපි ඊට එරෙහිව පෙනී සිටින බවත් මේ වෙලාවේදී සිහිපත් කරන්න කැමති. විශේෂයෙන් අපි මහ ජනතාවට සිහිපත් කරනවා. මේ වගේ තවත් පුද්ගලෙක් එන්න නියමිතයි. ඒ සම්බන්ධව අපි අපරාධ පරිශීලන දෙපාර්තමේන්තුවට මේ වෙනකොටත් පැහැදිලි කරලා තියලා තියෙනවා. විශේෂයෙන් අපි සිහිපත් කරන්න ඕන රුවන්වැලි මහසෑය බහාර වෙන්න අපේ නායක හාමුදුරු ටිකක් මේ ගැන අවධානය යොමු කරන්න. මොකද ඔබ වහන්සේගේ ඒ රුවන්වැලි මහසෑයට ආසන්නයේ තියෙන කරක්කංකුලම් පල්ලියේ අප්පච්චි නමින් පෙනී සිටින ගාමිණී කියන තැනැත්තෙක් දරුවන් නැති අයට දරුව දෙනවා. ලෙඩ නැතින අය ලෙඩ සනීප කරනවා. පිළිකා හොද කරනවා. ඒ වගේ වංචනික කටයුතු වල නියැලෙනව බොරුවට මේ ඇත්තටම යාම සංවිධානාත්මකව පිරිසිදුවල. එතකොට මොහු අඩි 200ක් විතර පමණ දිගින් යුක්ත යාඥා ශාලාවක් හදලා තියෙනවා. ඔහු ඒ ස්ථානට එන්න කියලා කියන්නේ කොහොමද? රුවන්වැලි මහාසෑය ළඟට එන්න, ලංකාරාම ළඟට එන්න, තූපාරාම ළඟට එන්න, කටුකැලිය විජේබා පාසල් ළඟට එන්න, ඔය අනාදී වශයෙන් මේ බෞද්ධ සිද්ධාස්ථාන පෙන්නමින් තමයි ගෙන්වා ගන්නේ. ඉතින් බෞද්ධයන් මුලා කළා. ඊට පස්සේ මේකොල්ල කරන්න මොකද්ද? තමන්ගේ මඩිය තර කරගන්න එක තමයි කරන්නේ.